आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्ताल कार्डिनल हिमी देशपालन अपराध करुवन गेन हेलिकराई दनहिस वेनुवट बडट वेडी तबु पोलिस कार्या कौद नियोगे कागेद केलिन हिट गन्नवत बेरुव अनदुन्ने कौद आंडुव शक्तिमत्व पवत्वागेन यामट योजनावक एकमतिकव सम्मत वेई विदुली गैस इंधन हिंगेयत तव सति किहिपयक पमनाई अगमति इदिरिये नव ऐमतिवरु कियाई प्रथमेन देशीय पुवात पास्कु प्रहारेट हिटपु पालकीन सेम वत्मान पालकीन द वगकिवयतु बव कोलंबागरद गुरु कार्डिनल मैल्कम रंजित हिमिपाणन पवसनवा प्रहारे पिटुपस दिवु कुमंत्रणय दैन्वत रटट हेलिकलयतु बवई उन्वहन्से पेन बादेन्ने कोच्चिकडे देवस्थाने पवती पास्कु प्रहारे तुन्वन अनुस्मरणयट एक्मेमिनुई उन्वहन्से मे बव प्रकाश कले वत्मन रजे हिटपु जनाधिपतिमान आरक्षा करन्ने रजेट संबंध उसस्साय हरहा पास्कु प्रहारेट तमन्गे संबंधयक एलिदरव्वे यन बिय निसा दैयि मे रटे पोदु जनताव हा अपतुल यम बरपतल सैकयक मतुवी तिबेनो हिटपु जनाधिपति सिरिसेन महताट एरेहिव पमनक नोव हिटपु पोलिस्पति पूजित जयसुंदर हिटपु आरक्षक लेखाम हेमसिरि प्रणांदु हिटपु बुद्धि सेवा अध्यक्षक नियोज्य पोलिस्पति निलंत जयवर्धन ඇතුළු උසස් නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව ජනාධිපති කොමිසම සාපරාදී වගකීම් පැහැරහැරීමක් හා වරදක් ඔවුන් තුලින් සිදු වූ නිසා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස කර ඇති නිර්දේශ වසර ගණනාවක් ගෙවි ගියත් ක්‍රියාත්මක කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම රජයේද කටයුතු නොකිරීම ඔවුන්ගෙන් මෙම ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරුද එලිදරව්වේ යන බියක් නිසා ගනු ලබන ක්‍රියාමාර්ගයක් විය හැකියි සිතන්නෝද සිටිනෝ ප්‍රහාරයේ සිදු පසු එකල ආරක්ෂක ලේකම්ව සිටි හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර ඉදිරිපිටදී ප්‍රහාරය ගැන මාධ්‍යයට දුන් පිළිතුර වන ඔව් අපි මේ ප්‍රහාරය ගැන දැන සිටියා එහෙත් මේ තරම් දරුණු ප්‍රහාරයක් වේයයි කියා සිටුවේ නැහැ යන වදන් වලින් පවා Tamanගේ වගකීම ඉදිරියේ බරපතල ලෙස නොසලකා හැරීමක් කළ බව ප්‍රසිද්ධයේ පිළිගෙන තිබියදී ඔවුන් නිදොස් කොට නිදහස් කිරීම මියගිය අප සදහැවතුන්ට හා අන් අයට මෙන්ම තුවාල ලද අයට නීතිපති දෙපාර්තමේන්තුව රජය කළ අපහාසයක් ලෙස අපි සලකනවා මේ ප්‍රහාරයේ පිටුපස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සිය අවසාන වාර්තාවේ සඳහන් කරන කුමන්ත්‍රණයක ඉරියව් ගැන කිසිදු විමර්ශනයක් නොකිරීම සියල්ල රතුපලස යට සංගවා සත්‍ය වසන් කිරීමට දරන බොළඳ උත්සාහයක් ලෙස අපි හුවා දක්වමු. වසර අගභාගයේදී එළඹීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට තුළ බියක් හා අවිනිශ්චිතභාවයක් සහ කැළඹිලි ඇති කිරීම අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකලේද යන්න සොයා බැලීමට වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතුයයිද කාරක සභාව නිරීක්ෂණය කරයි. මේ නිගමනයේ සාරාංශය වන්නේ 2019 නොවැම්බර් මාස පවත්වන ලද ජනාධිපතිවරණයේදී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වන අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා රට තුල කැළඹිලි ඇතිකර ජනතාව එකිනෙකා කෙරෙහි බිය ගැන්වීමත් ඒ තුලින් එක් අපේක්ෂකයෙකුට වැඩි වාසියක් අත්කර දීමට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුරු ඒවකට බලයේ සිටි ජනාධිපතිතුමා මෙන්ම බුද්ධියන් සහ පොලිසිය හිතාමතාම ජනතාවගෙන් සංගවා එම ප්‍රහාරය වැළැක්වීමට දරන ලද සියලු උත්සාහයන් පරදවා ප්‍රහාරකරුවන් වන්නට යන දේ ගැන දැන දැනත් ඔවුන් ඉඩ සලසා දෙමින් ජාතීන් කොටවමින් එක පාර්ශවයකට බලයත් කර දීමට බුද්ධියන් සහ පාලකයන් කටයුතු කළෝය යන අදහස මේ වචන තුල ගැබ්ව තිබෙනවා මේ වார்த்தාවේ එලෙසම ජනාධිපති ප්‍රතිවරණ වේදිකාවේදී Taman පාස්කු ප්‍රහාරය පිළිබඳව අවංකව සත්‍ය සොයා යුක්තිය ඉටු කරන බවට වේදිකා මත මොර දෙමින් ඡන්දයට ගිය අද රට පාලනය කරන නායකයා බලයට පත් වූ පසු ඒ පොරොන්දු සියල්ල පසකලා ජනාධිපති කොමිෂන් සභා වார்த்தාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එම නිර්දේශ සියල්ල ඉටු නොකොට ඒකපාක්ෂික අයුරින් ඇතැම් කරුණු වසන් කරවීමට ක්‍රියාත්මක වෙමින් ඒ සම්බන්ධ සම්පූර්ණ සත්‍ය ඉලදරව්වීම වළක්වමින් මේ වනතුරුත් ගෙන යන වැඩ පිළිවෙල අපි ප්‍රතික්ෂේප කර හෙලා දකින බවත් මියගිය මිනිසුන්ගේද තුවාල වූ අයගේද දුක් අඳෝනා අහසට මුර දෙන බැවින් මේ මහා අපරාධයට සම්බන්ධ සියලු දෙනාට වැඩිකල් නොයා තමන් කළ පාපේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බවත් මම තරයේ විශ්වාස කරමි.
පාර්ලිමේන්තුව අද පෙරවරු වේරැස් වීමට නියමිතයි මේ ඊයේ දින පාර්ලිමේන්තුවේ පළවුව අදහස් කිහිපයක් පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කළු පැහැ වර්ණයෙන් යුත් ඇඳුමෙන් සැරසී අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වුණා. ඒ ජනාධිපති කමිෂන් එකේ ලබා දීලා තියෙන වාර්තාවේ නිර්දේශ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරලා ඒ කතෝලික ජනතාවට යුක්තිය සාධාරණත්වයේ ඉටු කරන්න කියන එක අවුරුදු 3ක් ගත වෙන මේ අවස්ථාවේදී මම ගෞරවණීය ඉල්ලා සිටිනවා. අපේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේ වෙලාවේ අඩුගානේ මේ පාර්ලිමේන්තුවේ උන්චි නිශ්ශබ්දතාවයක් හරි පළ කරන්න ඒ මීගියව සිහි කිරීමක් සඳහා කනගාටු මන්තුමා එහෙම නිශ්ශබ්දතාවය පිළිබඳ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බව තමයි මට දැනලා තියෙන්නේ. බොහෝ දෙනෙක් කිව්වා ජනාධිපතිතුමා බලයට එන්නේ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ කරා කුමන්ත්‍රණයක් සිද්ධ වුණා කියන මතය දැන් ජනකත කරන්න උත්සාහ කරනවා. වගකීමෙන් කියනවා ගරු කතානායකතුමනි මේ පාස්කු ප්‍රහාරේ මූණ පාන්න තිබු සියලු දෙනා වෙනුවෙන් එයාට සාදා නීතු කරන්න මම අපේ ආණ්ඩුවත් කටයුතු කරනවා කියන එක මතක් කරන්න ඕනේ අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස් පසක දමලා අපි විනාඩියක බැරි නම් තප්පර 30ක හරි ශබ්දතාවයක් පළ කරලා ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාටම අපි අපේ ගෞරවය ප්‍රණාමය පුද කරමු මේ අතර පාස්කු ප්‍රහාරය සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක්ද සුරැකීම සිදු කළා සමගි ජන සංධානයේ හැටියට අතිඋතුම් කාඩිනල් මල්කම් රංජිත් එතුමාට ලිඛිතව ප්‍රතිඥාවක් ලබා දෙනවද දවසේ මේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් එයට සම්බන්ධ සියලුම කණ්ඩායම් විනිවිද භාවයෙන් යුක්ත වූ ස්වාධීන අපක්ෂපාතී කාර්යක්ෂම පරීක්ෂණයක් කරහා අනිවාර්යෙන්ම අපරාධකරුවන් නීතිය හමුවට ගෙනෙනවා පමණක් නෙවෙයි අපි ලබා දිය යුතු ඉහළම දනුවම ලබා දෙන්නට මේ ලිඛිත ප්‍රතිඥාව සහ පොරොන්දු සභාගත කරන්න පුතුමල්ලගේ වගකීමක් යුතුයකමක් තිබෙනවා ඇත්ත හෙලිදරව් කරන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන විධායක අගමැතිවරයෙක් වෙනුවට සංවරණ තුලන තුල යටත් තුරු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට ගෞරව කරන අගමැති තනතුරකුත් සමග පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට ප්‍රවේශ වෙන අපේ යෝජනාව අපේ ගරු මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඔබතුමාට අද දවසේ ඉදිරිපත් කරනු ලැබුවා ලිඛිතව එය ක්‍රියාවට නංවන්න මේ සභාවේ 225 දෙනාගේම සහයෝගය ලබා දෙන්න දෙයි කියලා මම ඉල්ලීමක් කරනවා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිදේශ ක්‍රියාත්මක කරන්නේ නඩු දාන්න නිදේශ කළා తీරයට නඩු දාන්නේ ඒකයි කාඩිනල් උන්නාන්සේ ඇතුළු සීලු දිරා කියන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂමේ ගරු අමාත්‍යවරු උතුරු වාර නියෝජ්‍ය පොලිස් වේදිකාවේ දේශබන්දු පැතිතුමත් මේකේ වග උත්තරකාරයෙක් කළා දිනු හැබැයි අද එතුමා තමයි අපරාධ විමර්ශනයේ ප්‍රධානියා ඒතර කොහොමද මේ හොරාගේ අම්මගෙන් පේන අහන වගේ ඒකට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක් දාලා මේක පිරිසුදු කරනවා කියලා මේ අමාත්‍යවරු කියන්නේ ලැජ්ජයිනේ ගරු කතානායකතුමනි ඔබතුමාලගේ කාලේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුනේ ඒකින්ද කරුණා කළා මේ මං කිව්වනේ ඔබතුමාලම මිය ගියාට ගරු කරන්න මිය ගියාට ගරු කරන්න පව් මේක පව් පව් මේක උනේ යහපාලන ආණ්ඩුව කාලේ ඔබතුමාලගේ මේ ඉස්සරහා පේලිවල ඉන්න අය ඇමතිවරු ඉන්න කාලේ වගකීම් පැහැරදියයි කියන එකට ඔබතුමාලට ගැලවෙන්න බෑ මේ ජනාධිපති කොමිසම් වාර්තාවේ කොතනක හෝ මගේ සම්බන්ධයෙන් ලියවිලා තියෙනවා කියලා ඔබතුමා බල්ලා ඉස්සලාම කියන්නේ මේ වගේ පහත් නිකන් දෙකේ වර ජොන්සන් රණ්ඩු මන්ත්‍රීතුමා හිටියා ඊට වඩා ඇත්තටම හොඳයි ওই පුටුවේ ඔබතුමා නම් කරුණාකරලා එක්ක මේ ගෞරවයක් තියෙන බොරු කරන මිනිහෙක්ව දාන්න එපා ගෞරවයෙන් ජනාධිපති මාධ්‍යංශයට ගිය සතිය ගෙන්නපු සඳුදා ගෙන්නපු මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා නිලන්ත ජයවර්ධන තමයි මේකට වග කියන්න ඕනි කියලා ඔන්න දැන් බෙල්ලට තොණ්ඩුව දාන්න හදන හැටි එතුමාගේ ආණ්ඩුව කාලේ පරීක්ෂණ කටයුතු කරන්න එතුමාලා ඔය වගේ ලනු දීලා තමයි ගරු කතානායකතුමනි පහුගිය ආණ්ඩුවක් නොමග ඇරි ඇත්තටම රඹුක්කන දී ජනතාව පොලිසියට ගල් ගැහුවලු තෙල් වවුසරේට ගිනි තිබ්බලු ගෙදරක වත්තේ තිබුණු ත්‍රිවිල් එකකටත් ගිනි තිබ්බලු මේ සියල්ලම ඇත්ත කියමුකෝ ඒත් මිනිස්සුන්ට මැරෙන්නම වෙඩි තියන්න අවසර දුන්නේ කවුද කෙලින් හිටගන්නවත් බැරි ගානට වැනුණු පොලිස් නිලධාරියා කවුද මේ කපුටෝ මරලා පිහාටු එල්ලන්න හදපු උත්සාහයක්ද අප නිරන්තරයෙන්ම පවසන්නේ කවුරු ක්‍රියාත්මක කළත් ප්‍රචණ්ඩත්වයේ වැරදි කියලායි. මේ උද්ඝෝෂකින් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්න සූදානම් වුණා නම් ඒක අනිවාර්යයෙන්ම වැරදි. නමුත් ප්‍රචණ්ඩත්වයේ මර්ධණයට ප්‍රචණ්ඩත්වෙම යොදා ගන්න පොලිසියකට පුළුවන්ද? මුලින්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනගෙන තියෙන උදෑසන. ඒ කියන්නේ කලහකාරීන් කණ්ඩායමක් ගිනි තියන්න හෝ පහර දෙන්න හදනවා කියලා. උදෑසන දැනගත්තාම සවස 4 වෙනකන් මොකද කළේ? වේල පහම අත්අඩංගුවට ගන්න
තිබුණානේ ඒ සඳහා අධිකරණයට දන්වලා නියෝගයක් ගන්න තිබුණානේ ඒ කිසිවක් කරලා නැතිව වෙඩි තියන්න බලාගෙන හිටිය බව තමයි බැලූ බැල්මටම පේන්නේ ඒකට හොඳම උදාහරණේ මහජන ආරක්ෂක ඇමතුමාගේ ප්‍රකාශය මහජන ආරක්ෂක ඇමතුමාට කවුද මේ තියරිය කියලා දුන්නේ ක්‍රියාදාමය නොගත්තා නම් මෙලහට 3-400ක් මැරිලා මේට වඩා භයානක තත්ත්වයකට යනවා අර මේක ගිනි තිබ්බනම් දැන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියනවා නම් එක ජීවිතයක් බිලි ගත්තේ 300ක් බේර ගන්න කියලා නම් පොලිස්පතිතුමා CID-ට අමුතුවෙන් පරීක්ෂණයකට බාර දෙන්න මුකුත් දෙයක් ඉතුරු වෙලා නැහෙනේ අපරාධේ මොකද මහජන ආරක්ෂක ඇමතිතුමා හේතුව දන්නවනේ මතකද ගාලු මෝදරට ආව ට්‍රක් රථ 20 ඒ ට්‍රක් රථ 20 ආවේ එහි සිටින පොලිස් නිලධාරින්ට පහසුකම් සපයන්න කියලා කිව්වා ඉතින් ඇවිල්ලා පහසුකම් සැපෙව්වද නැහෙනේ හැරල තැපෑලෙන් හැරලා ගියානේ ආවේ ගහලා කුදලගෙන යන්නද කියන සැකේ තාමත් මිනිස්සු අතර තියෙනවා දැන් මේ රඹුක්කන සිද්ධියේදී පොලිසිය අඩුම ගානේ ස්පීකරයක් ගස් බැඳලා හරි අවවාදයක් කළාද නැහෙනේ උදේ දැනගත්තා නම් පෑ 7-8ක් යනකම් මොකද කළේ උණ්ඩලෑස්ති කළා මේ අනදුන් කෑගල්ල කොට්ටාෂ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ආසන්නම ජංගම දුරකථන ඇමතුම් ටික පරීක්ෂා කරන්නකෝ එතකොට දැනගන්න පුළුවන් කා සමගද කතා කළේ කියලා උපදේශ දේශපාලනඥයෙකුගේ නම් දෙන්නවම ගන්න ඇතුළට නීතිය ඔන්න අකුරටම ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලාවක් අර එක රටක් එක නීතියකට මරු අවස්ථාව ඊට අමතරව රඹුක්කන ප්‍රදේශයේ බාර පොලිස් අධිකාරිවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන්ට නිකම්ම ස්ථානමාරු කරලා විතරක් හරියන්නේ නැහැ. මේ අය උණ්ඩ 93ක් විතර භාවිත කරලා තියෙනවා කියලා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා. ඒ වගේම එක් නිලධාරියෙක් දේශපාලන ගැත්තෙක් කියලත් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. මේ තරුණයාට වෙඩි තියන්නේ මේ බවුසරේ ගිනි තියන්න ගිහිලානේ මේ අතුරු පාරකදී මේ පුද්ගලයාව මරා දැම පිටිපස්සේ පැහැදිලි ඝාතනයක අවශ්‍යතාවය තියෙනවා කියන එක අපි කියනවා මේ ඕඩර් එක දෙන්නේ කීර්තිරත්න SSP වීරකැටියේ ගම මේජර් නෙවිල්ගේ ඥාතියා SSP ගම හම්බ වුණා ආණ්ඩුවේ සහායකට RSI කෙනෙක් විදියට පත් වෙන්නේ හැමදාම බීලා ඉන්නේ මේ බීලා ඉඳලා තමයි මේ තීන්දුව ගන්නෙ එනිසා නැවත මෙවන් දේ සිදු කරන්නේ නැති වෙන්න මේ අයගේ ආසන්න දුරකතන ඇමතුම් පරීක්ෂා කරන්න එතකොට උපදෙස් දුන් කට්ටිය කවුද කියලා මේ අය කායකද කතා කළේ කියලා ජනතාවට දැනගන්න පුළුවන් ජනතාවට කියන්න සමහර කපුට නම් පරදිනකොට අයියලා මල්ලිලව දාලා පැනලා යනවා නමුත් නියම කපුට අස්ලා එහෙම කරන්නේ නැහැ එක කපුටෙක් මැරලා වැටලා ඉන්නවා දැක්කහම වටේටම එකතු වෙලා කෑ ගහනවා ඒ තමයි නියම කපුට අස්ලා රඹුක්කන ප්‍රදේශයේදී නීති විරෝධී ජනරාශියක් විසිරුවා හැරීම සඳහා පොලිසිය අවම බලය පාවිච්චි කරමින් වෙඩි තැබීමක් සිදු කළා. මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගියා. ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී තිබෙනවා. තිලොන් පෙට්‍රෝලියම් කෝපරේෂන් ඇක්ට් එකේ 66 වෙනි වගන්තියට අනුව තෙල් මිල වැඩි කරන්න බැහැ මුදල් ඇමතුමාගේ අවසරය නැතුව මුදල් ඇමතිතුමාගෙන් එයට එකඟතාවය වොෂින්ටනයේදී කියලා ආරම්භ වෙනවා මෙම මිල වැඩි කිරීමට පෙර ජනාධිපතිතුමාගෙන් ඒ පිළිබඳ අනුමැතිය ලබාගෙන විදේශගත වෙලා ඉන්න මුදල් අමාත්‍යවරයාට ඒ රාත්‍රියේ මේක පිළිබඳව දැනුවත් කරලා ඒ සියලුම සාක්ෂි තියෙනවා දුරකථන සාකච්ඡාත් තියෙනවා දුරකථන SMS පණිවිඩය හරහා මේ නීති සම්පාදනය කරන්න මෙතන හැකියාවක් නැහැ මේ රටේ ඇමතිවරයා නැත්තම් වැඩවල ඇමතිවරයෙක් ඉන්න ඕනේ. එහෙම නැත්තම් නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ. එහෙම කෙනෙක් නැහැ. දැන් මෙතුමා කියනවා ටෙලිෆෝන් එකෙන් ගත්තලු. එහෙම සම්ප්‍රදායක්, එහෙම නීතියක් මේ රටේ නැහැ. තෙල් මිලේ මිල වැඩි කිරීම නීත්‍යානුකූල නැහැ. ඔබතුමා මේ අවස්ථාවේ මුදල් ඇමතිවරයා නැහැ කියලා කියනවා නම් ජනාධිපතිතුමාට තමයි වගකීම තියෙන්නේ. මේ සියලුම අවසරයන් අරගෙන තමයි මේ කටයුත්ත කරලා තියෙන්නේ. ඔබතුමාට අවශ්‍ය නම් ඒ පිළිබඳව සැකයක් තියෙනවා නම් අධිකරණය ඔබතුමාලා අභියෝගයට ලක් කරන්න. 148 ව්‍යවස්ථාවෙන් මේ පාර්ලිමේන්තුවට දෙලා තියෙන සම්පූර්ණ මුදල් බලය ජනාධිපතිනේ නෙමෙයි 66 වෙනි වගන්තියේ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා මුදල් ඇමතිවරයාගේ අනුමැතිය අවශ්‍යයි කියලා මුදල් ඇමතිවරයාගේ අනුමැතිය 17 වෙනිදා මේ මිල වැඩි කරන්න කලින් ගත්ත අනුමැතිය මේ සභාවට සභාගත කරන්න කියලා දැන් අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අපි ඒක ලබා දෙන්න බෑ ඇමතිතුමත් එතනයි මම දෙකන්නේ තුමන්ද මේ ඊයේ ඉඳන් නිින්දත් නැහැ ඔබතුමාට ඊයේ රෑ මුදල් ඇමතිවරයා හැටියට ඔබතුමා බාර ගත්තත් මේක කරන්න වෙනවා ඉන්වොයිස් ටික මම සමාජ මේකේ සභාගත කරනවා සියලුම ඉන්වොයිස් ටික බවුසරේ සම්බන්ධයෙන් රමුක්කන ආපු වෙලාවල් සහ පිට වෙච්ච වෙලාවල් දිනේෂ් ගුණවර්ධන ඇමතුමා කියනවා මම රෑ තිස්සේ නිදා ගන්න නැතුව මේවා ගැන හිතනවලු. ඔව්. මේ රටේ මිනිස්සු විඳින දුක ගැන අපි රෑ නොනිදා හිතනවා තමයි. ඔය ඕන්නෙ දේවල් ගැන හිත
මැගසින් තුනක බුලට් සවාච්ච කරලා තියෙනවා මේ SSP KB කිරණත් මහත්මයා කෙනෙක් කියලා තමයි මේ නියෝගය දීලා තියෙන්නේ පූජිත දයසුන්දර මහත්තයා මේ SSP ව මඩකලප වෙනවත්තල දිනවා මොකද පෑය 24ම බීලා ඉන්නේ මොහොත DIG කෙනෙක්වත් IGP වත් නෙමෙයි වෙඩි තියන්න කියලා නියෝගය දීලා තියෙන්නේ මේ ආණ්ඩුවේ රාජ්‍ය අවතුරු සහ කැබිනට් අවතුරු තුන් දෙනෙක් කෑගල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් අවතුරු කෙනෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් අවතුරු කෙනෙක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කැබිනට් අවතුරු කෙනෙක් මම වගකීමෙන් කියනවා මුහුණ වහගත්ත පොලිස් නිලධාරීන් කිව්වම ඒ අය මුහුණ වහගත්ත කෙනා පොලිස් නිලධාරියෙක්ද කියන එක කොහොමද කියන එක මම දන්නේ නැහැ මට දැන් තේරිච්ච දේ තමයි එතුමා ඒ කාරණාව කිව්වම ඒ ගැටලුව කෝල් ෆේස් එකේ තිබිච්ච විරෝධතාවය ආරම්භයේදී ඉතාමත් වටිනාකමක් තිබුණා එව්වට හැබැයි පස්සේ එව්වට සංගීත ස්වභාවයක් එව්වට කානිවල් එකක් බිග් මැච් ස්වභාවයක් වගේ තත්ත්වයක් ඇති වුණා අද එව්වට මිනිස්සු යන්නේ නැත්තේ ඒකයි නලින් බණ්ඩාර මන්තුමා සඳහන් කරා මේ කැබිනට් අමාත්‍යවරු ගැන මම හිතන්නේ හම්බන්තොට කැබිනට් අමාත්‍යවරයෙකුත් නැහැ කෑගල්ල ඉන්නේ මම කිසිම අවස්ථාවකදී පොලිසියට බලපෑම් කළා නැහැ මේක දේශපාලන ජීවිතේම පරීක්ෂණයේ අවසානයේදී ඇත්ත හෙළිවේ තොප්පිය දමා ගැනීම සම්බන්ධව මම ස්තුතිවන්ත වෙනවා කනසගරත් ඇමතිතුමාට රාජ්‍ය ඇමතිවරු කැබිනට් ඇමතිතුරු පොඩ්ඩක් පැටලෙන්න ඇති හැබැයි මම කියනවා පරීක්ෂණයකදී මම කියන මේ SSP KB කීර්තිරත්න මහත්තයාට මේ දවසේ කෝල් කරපු අයගෙන දුරකථන විස්තර ටික ගන්න කීර්තිරත්නත් එක්ක කතා කරපුවා හඬපටත් එක්ක ගන්න මම අද දින මේ සභාවේදී කියනවා ගෝටා ගෝ හෝම් කියන එක වහාම නතර කරගන්න එතුමාගේ කාලය ආවහම එතුමා යයි එදාට ඡන්දෙකට එමු අපි සියලු දෙනා ඒ ඡන්දෙන් දිලන්නේ පෙරදෙන්නේ කවුද කියලා බලලා ගෝ හෝම් කියන එක ඩිසයිඩ් කරමු අපට ජනාධිපති ධූරය සහ අගමැති ධූරය ලැබෙනවා නම් අපි සුලතර ආණ්ඩුවක් පිටවන්න ලෑස්ති තමුන්නාසලා ආසාවෙන් බලන් හිටියා උද්ඝෝෂකයෝ පොලිසියයි ගහ ගන්නක දැන් රඹුක්කන එක සිද්ධ වුණා ඒ පුද්ගලයා කීතිරන්න කියලා පුද්ගලයා බීරළු එතනට ආවෙත් වැනි වැනි වාහනෙන් බැස්සෙත් වැනි වැනිලු රබර් බුලට් හතරක් ගැහුවලු ඊට පස්සේ නිකන් T56 වෙටි තියන්න ගත්තලු වටේට එතකොට මේවා අනුමත කරන්න බෑ තමුන්නාසලා මෙවැනි පුද්ගලින්ද විරුද්ධව ක්‍රියාත්මක වෙන්න මොන ඉන්ෆෝම් එක ඇඳලා හිටියත් මොන රජයක් හිටියත් විරුද්ධවාදියෙකුට වුණත් විපක්ෂ කෙනෙකුට වුණත් එහෙම වෙටි තියන්න දෙන්න එපා මම පොලිසිය හමුදාවෙන් ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා ඉන්න ගෞරවයෙන් ජනතාවගේ පැත්තට තුවක්කු හරවන්න එපා 30 අවුරුදු යුද්ධදීවත් අවසාන සටනේ මගේ 5000ක් මැරලා 3000ක් ආබාධිතලා 27000කට වැඩි වේදුනත් අපි ජනතාවේ පැත්තට කොකා ගැස්සුවේ නැහැ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යා මේ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා ඒ ආණ්ඩු පක්ෂයේ රැස්වීමකදී අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1ේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්ුණා ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී රටේ උද්ගත වී ඇති තත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණ දී යුතු බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා රැස්වීමේදී යෝජනාවක් ඉදිරිපත් කළා සියලු මන්ත්‍රීවරුන් ඉහළට අත් ඔසවමින් එම යෝජනාවට ඒකමතිකව සහය පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී යූකේ සුමිත් මහතා එම යෝජනාව ස්ථීර කළා ඉදිරි සති කිහිපය තුළ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබා දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී විශේෂ බාර අමාත්‍යවරුන් පැහැදිලි කර තිබෙනවා එහිදී අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ සති කිහිපයක් ඇතුළත ඉන්ධන සහ විදුලි කප්පාදු ප්‍රශ්නේ විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ගෑස් ගැටලුවද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා उद्गत तत्वत् समग पक्षे ज्येष्ठ मंत्री वरुण अमाते दुहरवलिन इवत्व लबादुन सहयोगेट पक्षे सीलु मंत्री वरुण गे स्तुतिय पाल करति बेनबा नवक मंत्री वरुण टे शक्ति मत्व इदिरेट कटितु करगने यामट अवश्य सहयोगे लबा देन बबट मंत्री वरुण मेहदी पवसाति बेनबा ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුලින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය බිඳ දැමීමට යම් පිරිසක් කටයුතු කරගෙන යන බවද ආණ්ඩුව අස්ථාවර වීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත් ඉඩ නොතබන බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා ආණ්ඩුව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි මන්ත්‍රීවරුන් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා
මේ ආණ්ඩු බලයට ආවේ පාස්තු ප්‍රහාරයේ වගේ කුත්තන්ට දඬුවම් දෙනවා බින්දිතයන්ට සාධාරණීට කරනවා කියලා. නමුත් දැන් අවුරුදු 3ක් ගිහිල්ලත් මේ පාස්තු ප්‍රහාරයේ මහා මොලකරුවන් කවුද මේකේ අයිතිකරුවන් කියලා හොයලා නැහැ. ඒ වගේම බින්දිතයන්ට සාධාරණීට වෙලා නැහැ. ආණ්ඩු දිගින් දිගටම බොරු කීමෙන් කල් මරමින් යනවා. ඒ නිසා අපි මේ බල කරලා කියන්නේ මොකද්ද? පාස්තු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් කරන්න. ඒකේ බින්දිතයන්ට සාධාරණීට කරන්න. එහෙම නැත්නම් මේ ආණ්ඩු පළවෑ හැරීම තමයි අපි ඉස්සරහ තියෙන එකම කාර්ය බවට පත් වෙන්නේ. කෑගල්ලේ රඹුක්කන වෙඩි තියලා මේ ආණ්ඩුව මිනිමරු ආණ්ඩුවක් උනේ මේ වෙලාවේ විතරක් නෙමෙයි. ඒක නිසා රතුපස්වල වෙඩි තිබ්බෙත් මේගොල්ලෝ තමයි. රොෂේන් චානක කටුනායක මැරුවෙත් මේගොල්ලෝ තමයි. හලාවත් ඇන්ටනිල මැරුවෙත් මේගොල්ලෝ තමයි. රඹුක්කන වෙඩි තිබ්බෙත් මේගොල්ලොම තමයි. හැබැයි පොලිසිය නම් වෙඩි තිබ්බේ පොලිසිය තමයි එතන හිටියේ. එහෙනම් පොලිස් පතිවරයා මොකද කියන්නේ? මේ රටේ පොලිස් පතිවරයා කරුණාකරලා ඉල්ලා අස්වෙන්න කියලා අපි කියනවා. අද ස්ථාන ගණනාවක අපි දැක්කා ආණ්ඩුවට සම්බන්ධ උදවිය ඇවිල්ලා පාරවල් වහමින් නොයෙකුත් අවහිරතා ගණනාවක් ජනතාවට කරමින් මේ සාමකාමී උද්ඝෝෂණය අවුල් ජාලාවක් බවට පත් කරන්න ඒක මර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් තියෙනවා. ඒ නිසා අපි කියන රටේ ජනතාවට මේ ආණ්ඩුව ගෙනියන මේ බලල්ලත් එහෙම නැත්නම් මර්ධනය කිරීම සඳහා ගෙනියන වැඩපිළිවෙලදී අපි පරිස්සමින් මේ සඳහා කටයුතු කරන්න ඕනේ. සියලු උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.